යථානුරූපී ක්‍රිකට් කතිකාව විනිවිද. අයිබෝන් ඔබ එක්වන්නේ විනිවිද ක්‍රිකට් විශේෂාංගයත් සමග. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේදී ජයග්‍රහණ රාශියක් ලබා ගන්නට සමත් වුණා. ඒ ජයග්‍රහණ පිටුපස සිටියා අති දැවැන්ත චරිතයක්. ලෝකේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළින්ම හිටපු ක්‍රීඩකයෙක්. නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔහුට සහභාගී වන්න හැකියාව ලැබුණේ නැහැ. දැන් ඔහුගේ තත්ත්වය කුමක්ද? කවුද මේ ක්‍රීඩකයා? ඔහු වෙන කවුරුත් නෙමෙයි වනිදු හසරංග. අපි කල්පනා කළා විනිවිද විශේෂාංගයෙන් වනිදු සමග කතා බහ කරන්න පොඩ්ඩක් ඔහුගේ ඇතුණු ආබාධ තත්ත්වය පිළිබඳව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන. අයිබෝන් වනිදු. වනිදු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයෙක්ගේ සිහිනයක් එම තරගාවලියට සහභාගී වීම. නමුත් මෙවර ඔබේ ඒ සිහිනය බොඳ වී ගියා. මොකද හිතන්නේ? ඔව් ඇත්තනම ක්‍රීඩකයෙක් විදියට වර්ල්ඩ් කප් එකක් මිස් වෙනවා කියන්නේ ඇත්තර මට ක්‍රීඩකයෙක් විදියට මට ගොඩක් කනගාටුදායකයි. මොකද 2019 වර්ල්ඩ් කප් එකත් මට මිස් වුණා. ඒ වගේම 2023 මේ වර්ල්ඩ් කප් එකත් මට මිස් වුණා. ඉතින් ඇත්තනම ඒක ක්‍රීඩකයෙක්ගේ පැත්තෙන් අරන් බැලුවොත් ඒක ඇත්තරම 2019 ඉඳලා අවුරුදු 4ක් එක දිගට වන් ඩේ ක්‍රිකට් ක්‍රීඩා කරලා රට වෙනුවෙන් වර්ල්ඩ් කප් එක ලං වෙලා ඒ වගේ වර්ල්ඩ් කප් එකක් මිස් වෙනවා කියන්නේ ඇත්තරම ගොඩක් දුකයි. අනිත් එක රට වෙනුවෙන් මට වර්ල්ඩ් කප් එක ක්‍රීඩා කරන්න බැරිුණු එක ගැන ඇත්තරම ඒක ඇත්තරම කියන්න ඕන මගේ ඉන්ජරි එක මොකද ඒක ගොඩක් බලපෑවා. මම සර්ජරි එකක් කරා. ඉතින් ඒ හැමදේම බලපෑවා මට වර්ල්ඩ් කප් එක මිස් වෙන්න. ඉතින් ගොඩක් අය මට ඇහුණා කියනවා මගේ ඉන්ජරි එක උනේ LPL තරගාවලියෙන්. ඊට පස්සේ මට ඇහුණා කියනවා මම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කැමති නෑ කියන එක. ඉතින් ඇත්තටම කියන්න ඕන මම වර්ල්ඩ් නම්බර් 1 වෙලා හිටියා T20 තරගවල. ඉතින් ඒ T20 තරගවල වර්ල්ඩ් නම්බර් 1 උනේ මම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු නිසා. මොකද මම දෙපාරක් 2021ත් 2022ත් අවුරුදු දෙකම පටන් ගන්නකොට මම T20 රෑන්කින් වල මම නම්බර් 1. ඉතින් ඒක මට ලීග් ක්‍රීඩා කරලා ගන්න පුළුවන් වුණු දෙයක් නෙවෙයි. මම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු නිසා මං ගත්ත දෙයක්. ඉතින් ඇත්තටම මට ගොඩක් අහන්න ලැබුණා දුකයි එහෙම හෙද්දි මම හිතලා වර්ල්ඩ් කප් එක ගියේ නැත්තේ මම ඉන්ජරි එක නිසා ලීග් ක්‍රීඩා කරලා ඉන්ජර්ඩුණු නිසා ඒක ගියේ නැත්ති. ඉතින් ඇත්තටම කියන්න ඕන මම ඒ ලීග් එක LPL එක මම සෙල්ලම් කරේ නැති වුණා නම් කියනවා රටේ ලීග් සෙල්ලම් කරන්නේ නැහැ මම පිට ලීග් විතරක් සෙල්ලම් කරනවා. ඉතින් මම කියන්න ඕන LPL එකේ මම ඉන්ජර්ඩ් වුණා. ඉතින් රට ගැන හිතලා තමයි සෙමි ෆයිනල් එකේ ඉන්ජර්ඩ් වුණු එක මම ෆයිනල් එක සෙල්ලම් කරේ නැත්නම් මොකද රට වෙනුවෙන් මට වර්ල්ඩ් කප් එකක් ඉස්සරහට තියෙන නිසා සහ ඒෂියා කප් එකක් තියෙන නිසා. ඉතින් මම ෆයිනල් එක සෙල්ලම් කරේ නැත්නම් ඒක නිසා. ඉතින් කියන්න ඕන ඇත්තරම ඒ ඉන්ජරි එකෙන් පස්සේ මම හොඳ වීගෙන ආවා. මම හොඳ වුණා මගේ අවාසනාවට වර්ල්ඩ් කප් එකට සති දෙකක් තියලා මම ආපහු රනින් කරද්දි ෆිට්නස් කරද්දි රනින් වලද ස්ප්‍රින්ට් කරද්දි මම ආපහු ඉන්ජර්ඩ් වුණා. ඉතින් මෙහෙමයි ක්‍රීඩකයෙක් ඉන්ජර්ඩ් වෙන එක ඇත්තටම ඒක කිය වෙන දෙයක් නෙවෙයි. මොකද ක්‍රීඩකයෙක් වුණාම ඕනම ක්‍රීඩකයෙක් වුණාම දුවන්න ඕනේ. ඉතින් දුවනවා කියන්නේ නිකන් ලේසි විදියට නෙවෙයි. අපි ස්ප්‍රින්ට් කරන්න ඕන 100% ස්ප්‍රින්ට් කරන්න ඕනේ. ඉතින් ඒ ස්ප්‍රින්ට් කරද්දී අවාසනාවට LPL එකෙන් උනේ මගේ ඉන්ජරි එකේ මගේ මසල් එක ඇදීමක් විතරයි. ඉතින් ඒකයි මම LPL එක ඉවර වෙලා මම ආපහු ප්‍රැක්ටිස් පටන් ගත්තා. පුහුණු වීම පටන්ගෙන මම පන්දු යවුවා. පන්දුවට පහර දුන්නා. මම රනින් පටන් ගත්තා. ඉතින් මගේ අවාසනාවට ආපහු වර්ල්ඩ් කප් එකට සති දෙකක් තියලා මගේ ආපහු මසල් එක ඉරුණා. ඉතින් ඒකෙන් තමයි ඒක ගොඩක් අපි පිටරට ඉන්න වෛද්‍යවරුන්ට යවලා එයාලා කිව්වා මේක හොඳ වෙන්න සති 12ක කාලයක් යනවා. ඉතින් ඇත්තරම ඒක නිසා තමයි මට වර්ල්ඩ් කප් එක මිස් වුණේ. නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා නොකර ඉන්න ගිහිල්ලවත් ලීග් සෙල්ලම් කරලවත් උණු ඉන්ජරි එකක් නෙවෙයි. ඇත්තරම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න මම මහන්සි වෙනකොට උණු දෙයක්. ඉතින් සමහර ගොඩක් ප්‍රේක්ෂකයෝ දුක් වුණා. මම ඒක දන්නවා. මම ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩකයෙක් විදිහට මම සමාව ඉල්ලනවා මට වර්ල්ඩ් කප් එක ක්‍රීඩා කරන්න බැරිුණු එක ගැන. හොඳයි. වර්ල්ඩ් කප් එක අතරවාරයේදී අපි දැක්ක ඔබ ශල්‍ය කර්මයකට මුහුණ දෙනවා. මේ ශල්‍ය කර්මයෙන් පස්සේ දැන් ඔබ සම්පූර්ණ සුවය ලැබලද? මොකද්ද අලුත්ම තත්ත්වය? ඔව් ඇත්තනම් මම සර්ජරි එක කරලා හරියටම අදට සති 5ක් ඉවරයි. මගේ ප්‍රොසෙස් එක යන්නේ සති 12ක. ඉතින් සති 12ක් ඇතුළත මම සති 12කට පස්සේ මම ආපහු ක්‍රීඩා කරන්න එන්න තමයි මගේ ප්ලෑන් එක. දැනට තියෙන තත්ත්වය අනුව මම රීහැප් පටන් අරගෙන ඉවරයි. මේ වීක් එකේ මම ජිම් පටන් ගත්තා. ජිම් කරන්න එක්සර්සයිසස් කරන්න. ඉතින්
නෙක්ස් වීක් එකේ මම රනින් පටන් ගන්නවා ස්ලෝ ජොගින් පටන් ගන්නවා ඉතින් දැනට සති 5ක් ඉවරයි මම සති 3ක් බ්‍රේස් එකක් හෙල්ප් කරගෙන තමයි මම ක්ලචර්ස් වලින් ඇවිද්දේ ඒ ටික කරේ සති 3ක් ඉතින් මම ඒකෙන් පස්සේ දැන් මම නෝමල් වෝකින් මට ප්‍රශ්නයක් නැහැ ඉතින් දැනට සති 5ක් ඉවරයි සති 6න් පස්සේ තමයි මට ආපහු රනින් පටන් ගන්න තියෙන්නේ ඒ රනින් පටන් ගත්තා මට ආපහු මගේ ක්‍රිකට් බෝලින් බැටින් මට ඒවට ආපහු එන්න පුළුවන් සති 6කට පස්සේ යලිත් පුහුණු වීම ආරම්භ කරන්න පුළුවන් ඔබට සති 6කින් ක්‍රිකට් වල ඔව් ක්‍රිකට් වල මට බෝල් කරන්න බැට් කරන්න මට ඊළඟ සතියේ ඉඳන් මට පටන් ගන්න පුළුවන් එතකොට සති 6ක් කම්ප්ලීට් ඉතින් සති 6කින් පස්සේ තමයි මොකද මේ හැමදේම වෙන්නේ මගේ සර්ජරි එක කරපු ප්‍රොෆෙසර් හැඩඩ් ඉතින් එයා එවන ප්‍රොටෝකෝල් තමයි ෆලෝ කරන්නේ මමත් මාව බලන්නේ තිහාන් ඉතින් අපි දෙන්නා එයා එවන ප්‍රොටෝකෝල් අනුව තමයි අපි කරන්නේ ඉතින් එයා වීක් එකෙන් වීක් එකට එයා ඉවලා තියෙනවා ප්‍රොටෝකෝල් ඉතින් ඒ ටික ෆලෝ කරන් යනවා වනිදු එංගලන්තයේදී තමයි ශල්‍ය කර්මයකට භාජනය වුණේ එහිදී ඔබට ශල්‍ය කර්මයක් කළ වෛද්‍යවරයා ඔබට වෛද්‍ය පහසුකම් ලබා දීපු අය වෛද්‍යවරුන් මොනවද ඔබට ලබා දීපු උපදෙස් මේ වගේ ඉන්ජරි එකක් ආයේ එන්නේ නැද්ද මොකද්ද ඔබට ලබා දීපු උපදෙස් ඔව් මොකද මම රනින් වලදී ඉන්ජර්ඩ් වුණාට පස්සේ මගේ එකම කකුල එකම තැනින් ඒ කියන්නේ ටෙන්ඩන් එකයි මසල් එකයි එකතු වෙන ටී ජන්ක්ෂන් එකෙන් තමයි මගේ ගොඩක් වෙලාවට මගේ මේක එක කලිනුත් දෙපාරක් වුණු ඉන්ජරි එකක් ඉතින් ඒක නිසා ගොඩක් ඒ තිහාන් ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා ඊට පස්සේ එයා කිව්වා හොඳම විසඳුම මේකට සර්ජරි එකක් කරන එක ඉතින් එතකොට 100ට අපිට පුළුවන් සර්ජරි එකක් නොකර මේක හොඳ කරන්න ඒත් ඒ වෙලාවේ ප්‍රොෆෙසර් කිව්වේ මට වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කරන්න අමාරුයි මොකද මේ ඉන්ජරි එක හොඳ වෙන්නේ ඒත් සර්ජරි එකක් නොකරත් සති 12ක කාලයක් යනවා කියලා ඉතින් එයා කිව්වා සර්ජරි එකක් කරත් සති 12යි නොකරත් සති 12යි ඉතින් අපි සර්ජරි එකක් කරලා ඇයි ඊළඟට ආපහු ඉන්ජරි එක එන්න සර්ජරියක් නොකරොත් ඉන්ජරි එක එන්න 150ක විතර chance එකක් තියෙනවා කිව්වා ආපහු මම ක්‍රීඩා කරද්දි ඉතින් ඒක සර්ජරි එක කරොත් ඒක 100කට 105කට විතර අඩු වෙන්න chance එකක් තියෙනවා කිව්වා ඉතින් ඒ වෙලාවේ හොඳම විසඳුම ගත්තේ කොහොම කරත් සති 12ක කාලයක් යන නිසා වර්ල්ඩ් කප් එකෙන් පස්සේ මට ආපහු නැෂනල් ටීම් එකේ මැචස් මුකුත් නැති නිසා ජනවාරි වෙනකන් ඉතින් මම තීරණය කරා සර්ජරි එක කරන එක ඒක මම තනියම පෞද්ගලිකව ගත්ත තීරණයක් නෙවෙයි මමත් තිහාන් එයා තමයි ෆිසියෝ ඉන්නේ ඉතින් එයාත් ප්‍රොෆෙසර් මගේ සර්ජරි එක කරපු ප්‍රොෆෙසර් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටිය එකත් එක්ක ගත්ත ඩිසිෂන් එක දැන් ආබාධයක ලක්ුණාට පස්සේ ක්‍රීඩකයෙකුට මොන වගේ සහයෝගයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබෙන්නේ ඔබට ලැබුණු සහයෝගය කොහොමද ඔව් ඇත්තටම තිහාන් මම අපි කන්ෆර්ම් කරගත්තා මුලින්ම මේකට සර්ජරි එකක් කරනවද ඒකට අපි ඕස්ට්‍රේලියාවල ඉංග්ලන්ඩ් වල අපි ඉන්න හැම වෛද්‍යවරයෙක්ටම මීට කලින් මේ ඉන්ජරි එක වෙලා තියෙන ප්ලේයර්ස්ලා ඉන්නකොට ෆිසියෝස්ලට අපි හැමෝටම කතා කරලා තමයි මේ ඩිසිෂන් එක ගත්තේ නිකන් අපි ගත්ත ඩිසිෂන් නෑනේ ඉතින් හැමෝටම කතා කරලා ඊට පස්සේ අපි කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා ඉතින් ඒ වෙලාවේ තිහාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දාලා තියෙන ඒ වෛද්‍ය ඒකකේ සියලු දෙනාම එකතු වෙලා ගත්ත ඩිසිෂන් එක ඉතින් එතනින් පස්සේ මට මාරු විදියට ලේසි වුණා මට හැමදේම යාලා කරලා දුන්නා මට ගිහිල්ලා සර්ජරි එක කරලා ආපහු එහෙ සතියක් ඉඳලා ආපහු ලංකාවට එන්න ඒ හැමදේම යාලා මට හැමදේම ලේසි කරා ඉතින් ගිහිල්ලා ප්‍රොෆෙසර් අම්බෙලා සර්ජරි එක කරලා මට නවාතැන් පහසු හැමදේම මට ඉතින් ලබා දුන්නේ ඉතින් ඇත්තටම මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ අයට වසර 4ක් විතර ක්‍රීඩා කළා එක දිගට ජාත්‍යන්තර තරඟවලට මේ තරඟවලට ක්‍රීඩා නොකර ඉන්නකොට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? තරම ගොඩක් දුකයි මොකද වසර 4ක් ක්‍රීඩා කරලා වර්ල්ඩ් කප් එක මට 2019 වර්ල්ඩ් කප් එකත් මට මිස් වුණා මම ගියේ ස්ටෑන්ඩ් බයි ක්‍රීඩකයෙක් විදියට ඉතින් ඇත්තටම මම දැනට ක්‍රීඩා කරලා තියෙන්නේ T20 වර්ල්ඩ් කප් දෙකක් විතරයි ඉතින් ඇත්තරම ගොඩක් දුකයි මන් තවම ODI වර්ල්ඩ් කප් එකක් ක්‍රීඩා කරලා නැහැ මගේ රට වෙනුවෙන් ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් උණු එක ඇත්තරම කනගාටුදායකයි ඒක මට විතරක් නෙවෙයි ඕන ක්‍රීඩකයෙක්ට මොකද වර්ල්ඩ් කප් එකක් එනවා කියන්නේ වසර 4න් 4ට එන්නේ ඉතින් ඒක ඇත්තරම ගොඩක් දුකයි හොඳයි දැන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන ඉන්නේ යලිත් වනිදු හසලංග කවද්ද අපේ ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න කියලා
මොකද කියන්න පුළුවන්? ඔව් ඇත්තටම අර කිව්ව වගේ මගේ සර්ජරි එක කරලා සති 5යි තාම. ඒ කියන්නේ තව සති 7ක් තියෙනවා. ඒ සති 7 ඉවර වෙනකොට ජනවාරි මුල වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා මමත් තිහානුත් ඒ ප්‍රොෆෙසර් එවපු ඒ ප්‍රොෆෙසර් හැඩට එවපු ඒ ප්‍රොටෝකෝල් අනුව ඒ ටික හරියට අපිට කරගන්න පුළුවන් නම් ඒ විදියට එන්න පුළුවන් නම් මම හිතනවා අපිට ජනවාරි මුල තියෙන සිම්බාබ්වේ තරගාවලිය ඒ තරගාවලියත් එක්ක එකතු වෙලා මම හිතනවා මට එතනින් ආපහු මට මේ ඉන්ජරි එකෙන් පස්සේ ආපහු කම්බැක් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ හැමදේම හරියට වෙලා මට ආපහු පුළුවන් තරම් ඉක්මනට සිම්බාබ්වේ තරගාවලියත් එක්ක අපේ නැෂනල් ටීම් එකත් එක්ක එකතු වෙන්න ලැබෙයි කියලා. අපි ඔබේ බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වනිඳුගේ දකුණත් පාදං පන්දු අපිට යලිත් ජනවාරි මාසයේදී දැක ගන්න හැකියාව ලැබෙවි කියලා අපි විශ්වාස කරන බොහොම ස්තුතියි වනිඳු. අද ඔබේ ක්‍රීඩා ජීවිතය පිළිබඳව කතා බහ කරන්න විනිවිද විශේෂඥයත් සමග එක්වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. යථාර්ථෝපේ ක්‍රිකට් කතිකාව විනිවිද.